උන්වහන්සේ අපට කියන වචනේ තමයි ප්‍රමාන්තේනි. මම ඔබව වෘකයන් මැදට බැටළුවන් යවනවා වගේ යවනවා කියලා. මේ ලෝකේ ජීවත් වෙනවා කියන එකේදී පැහැදිලිවම දත් 32 මැද ඉන්න දිව වගේ තමයි ඔබට මට ඉන්න වෙන්නේ. සමාජය ඔබව මාව ඩැහැ ගන්නට, ඔබ මාට වලකපන්නට, ඔබ මාව අහු කර ගන්නට මාන බලනවා. යක්ෂයා ගොරවන සිංහෙක් වගේ ඔබම බැවිදිනවා. සුදුසු අවස්ථාවක් එනකම් ඔබ බලාගෙන ඉන්නවා. මහේන්ද්‍ර ප්‍රමාන්තනේ අපිට හැරෙන්න අතක් නැති තරමට ජීවිත සිද්ධ වෙල ඔබ මාව හිර වෙනවා. උගතෝ කෝටික ප්‍රශ්නවල ඔබ මම මෙරිකෙනවා. මේක ඔබගේ මගේ ජීවිත ස්වභාවයේ ජීවිතේ යන්න ඕන විදිහේ විදිහක් මයි ප්‍රමාන්තේනි. අපි දවි දකිනවා තෝබිත් කොච්චර සත්ගුණවත් මනුස්සෙක්ද. එතකොට ඒ මනුස්සයා කොච්චර යහපත් දේවල් කරාද. හැබැයි සමාජයේ ඔහුට හම්බුණු ඉරණම සෝචනීයයි. එක මහා ඛේදවාචකයක්. යහපත් ක්‍රියාවක් කරලා ඇවිල්ලා ඇඟපත හෝදගෙන හාන්සි වෙද්දී කුරුල්ලෙක්ගේ බෙටි වලින් ඇස්සන්ද වෙනවා. ඔබගේ මගේ ජීවිතය සමහර වෙලාවට ලෝකයේ අසූචි, ලෝකයේ ජරාව කොච්චර නම් ඔබව මාව අන්ද කරනවාද? ලෝකයේ අරගල වලින් අවුරුදු ගානක් තොබි දුක් විඳ වගේ සමාජයේ තියෙන දේවල් එක්ක, සමහරට පාරිසරික දේවල් එක්ක කොච්චර ඔබ මම අරගල වලට යනවද? තොබිත් හැමදේම වුණත්, හැමදේම නැති වුණත් දෙවියන් වහන්සේ තුළ රැඳෙන ඇදහිල්ල තොබිත් අතරින් නෑමයි ප්‍රමාන්තේනි. තොබිත්ගේ බිරිඳ කරන්නට ඕනේ රස්සාවල් කරලා ඇද්දි තෑග්ගක් විදියට ලැබෙන ඒ සතා දැන් අසරණ කමේ ඉන්න තොබිත් හිතන්න පුළුවන් මේක ලොකු දෙයක් කියලා. හැබැයි තොබිත් අන්ධ වෙන්නේ නැද්දි තහන්නේ කොහොමද මේක ලැබුණේ? හොරකම් කරා නම් කරුණා කරලා ගිහිලා දෙන්න. අපිට අයිති නෑ හොරකම් කරපු දේවල්. කියන්නේ එච්චර අරගල මැදත් ස්වාමිනවාසය තුළ යැපෙන විදිය බලන්නමයි ආදර ප්‍රමාන්තනේ. කහරි සුන්දර තනක්. එනිසා ඔබ මම හතර වටින් මෙරිකෙද්දි, හතර වටින් ඔබ මම පෙලෙද්දි, පෙලද්දි, චප්ප කරද්දි, තවත් තදින් ස්වාමින් වහන්සේව මල්ල ගන්න. මයාදර ප්‍රමාන්තන් වහන්සේ කියනවා ඔබව ඔවුන් පාවා දෙනවා, ධර්මශාලාවලින් නිරපනවා, නඩුකාරයන් ඉදිරියට අරගෙන යනවා, ඔබ ප්‍රතික්ෂේප කරනවා. ඔබව මරණවා කියන එක දෙවියන් ඉදිරියේ පූජාවක් කියලා හිතන දවසක් එනවා. ඔබ වෙනස් කියනවා කතා කරන්න ඕන දේ ගැන කලින් හිතන්නට ඕන අවශ්‍ය නැහැ. ශුද්ධාත්මයන්ව අවශ්‍ය දෙදෙනවා. මාන්තර ප්‍රේමාන්තේනි මතක තියාගන්න. හැම සිද්ධියකදීම ඔබ මාව ඉහලින් බලාගන්න කෙනෙක් ඉන්නවා. ඔබගේ මගේ හැම ජීවිත සිද්ධියක්ම දකින තාත්තෙක් ඉන්නවා. එතන ඇදහිල්ල නිශ්චල වෙන්න. ජීවිතේ කලබලවලදී, කරදරවලදී නලංගු වෙන්නට එපා. ආතක් පාතක් නැති ඔළුව හැරුණා තේ දුවන්න හදන්න එපා. උත්තර හොයාගෙන නන්නත්තර වෙන්නට හදන්න එපා මයි ප්‍රේමවන්තේනි. අද ජේසුස් වචනයකින් අල්ලගන්න. වචනයකින් අල්ලගන්න. බොහෝ පිරිස එකතු වෙනවා. සද්දිසිවරු, පරිසිවරු, නායක පූජකයෝ. මේ හැම කෙනෙක්ම සමාජයේ මේගොල්ල වෙන්වෙන්ව බෙදිච්ච පිරිස්. හැබැයි ජේසුස් පහර දෙන්න එකතු වෙනවා. කොච්චර දරුණුයිද ජීවිත.
හැබැයි ඒ වගේම වචනකින් අල්ලගන්න ඉස්සෙල්ලා ඔවුන්ගේ චාටු බස් බලන්න. ඔබ උසස් ගුරුවරයෙක් කියලා අපි දන්නවා. ඔබ දෙවියන් වහන්සේට ගරු කරන මිනිස් තරාතිරම් නොබලන යහපත් කෙනෙක් කියලා අපි දන්නවා. මහේන්ද්‍ර ප්‍රමන්තනි. ඔබ ජීවිතේ ඉගෙන ගන්නම අවශ්‍ය දේ මිනිස්සුන්ගේ මිනිස් ඔබ මාව පුම්බද්දි පිම්බෙන්න ගත්තොත් ඔබ මාව උඩ දාද්දි උඩ යන්න ගත්තොත් ඔබ මාව මුරුංගාත්තේ තියද්දි හේතුලා අපි වැජබෙන්න ගත්තොත් ඔවුන් අප වටනවාමයි. එනිසා ඔය දේවල් පුද්ගලයන්ගෙන් ඔබ හෙව්වොත් ඔබගේ අනන්‍යතාවය පුද්ගලයන්ගෙන් ඔබ හෙව්වොත් ඔබ වහුවෙනවාමයි ප්‍රමාන්තේනි. අද දවසේ චේසු අඳුර ගන්නවා මේ ඇප්‍රිසියේෂන් පස්සේ මේ අගය කිරීම පස්සේ මේ චාටු බස් පස්සේ තියෙන අරමුණ වනාසේ ශුද්ධාත්මන තුළ දකිනවා. එනිසා අද දවසේ විශේෂයෙන්ම ඔබ මාව වට කරන විදිය අහු කර ගන්න විදිය මුලින්ම ඔබ මම අඳුර ගන්නට ඕනේ. ශුද්ධාත්මන තුළ ඔබට තේරෙන්නට ඕනේ මොකද්ද මෙතන වෙන්නේ කියන එක. ගුණාංශ ඔබට පෙන්නනවා. ඔබ ලොකුවට CTC කැමරා දාගෙන CID එකේ උදව් අරගෙන ඔබ හැමතිස්සම විමසිල්ලෙන්න අවශ්‍ය නැහැ. ගුණාංශ පෙන්නනවා මේ යන්නේ මේකටයි කියලා. බෙදබව බලාගෙන තාත්තෙක් ඉන්නා උඩ. ඊට පස්සේ උන්වහන්සේව ගිරේට අහු කරගන්නවා වගේ සීසර්ට බඩු අධිරාජ්‍යට බඩු ගෙවන්න ඕනද නැද්ද කියලා අහනවා. බඩු ගෙවන්න ඕනේ කිව්වොත් ජුදා ජාතිකයන් අප්පිරියා කරන තිත්ත කරන මේ බදු ගෙවනවා කියන එක නිසා ජුදා ජාතිකයෝ ජේසුට ගල්ගහන මරන්න තිබුණා. බදු ගෙවන්න එපා කිව්වත් ඒගොල්ලෝ රෝම අධිරාජ්‍යට කියලා කියනවා මෙන්න මෙහෙම ගුරුවරේ බදු ගෙවන්න එපා කියලා ඊශ්‍රායල් ජනතාවට ගන්නවා කියද්දී රෝමයේ කුරුසයන් ගහලා මරනවා. කිරියට අහුවෙච්ච වගේ මිනිස්සු තලයෙන් මයි ප්‍රේමන්තනේ උත්තරයක් නෑ යාලට. ජේසුට උත්තරයක් නෑ. දෙපැත්තම හිර වෙලා ඔබගේ මගේ ජීවිතයේ කොච්චර සිද්ධිවල ඔබට මට හැරෙන්න අතක් නැති වෙන තරමට ඔබ මම අනාථ වෙනවාද අසරණ වෙනවාද කරන්න දෙයක් නැහැ ඉන්නේහට උත්තරයක් නැහැ හැරෙන්න අතක් නැහැ මේ වගේ තැන්වලදී ඔබට මට ලැබෙන ලොකුම වින්නහිය ලොකුම ඛේදවාචකය ඔබ මම කලබල වෙනවා නලංගු වෙනවා මාදර ප්‍රේමවන්තයනි ගීතවලි 46:10 කියනවා නිශ්චල වෙන්න මම දෙවිඳුන් බව දැනගන්න. ගීත වනාසේ නික්මයාම 14:14 කියනවා be still and I'm going to fight for you. ඔබ නිශ්චල වෙන්න මම සටන් කරන්නට යන්න කියලා. එනිසා මෙවැනි අරගලයකදී තාත්තා මොනවා හරි කරනවාමයි කියන දේත් එක්ක ඔබ නිශ්චල වෙන්න. ඔබට අවශ්‍ය උත්තරේ හරි වෙලාවදී වනාසේ දෙනවා. මාදර ප්‍රේමවන්තයනි චේසු ගණන් ගන්නවත් නැ කාසියක් ගෙන්න කියලා ඔගේ කවුද ඉන්නේ සීසර් අධිරාජයා සීසර්ගේ දේ සීසර්ලා දෙවියන්ගේ දේ දෙවියන්ට දෙන්න කියලා නිදහස් වෙනවා. උන්වහන්සේ ඔබව මාව නිදහස් කරන වචනයක් මේක. මොකක්ද? මිනිසුන්ගේ දේ මිනිසුන්ට දෙන්න. ස්වාමීන් වහන්සේගේ දේ ස්වාමීන් වහන්සේට දෙන්න. මාදර ප්‍රේමන්තේනි ඔබගේ මගේ ජීවිතේ මිනිස්සුන්ගේ දෙයක් නෑ. ඔබගේ මගේ ජීවිතේ තියන්නේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේගේ. එනිසා මුළු ජීවිතේම උන්වහන්සේට දෙන්න. උන්වහන්සේ ඔබ බලා ගන්නවා. මිනිස්සුන්ගේ දේ ගන්න අවශ්‍ය නෑ අපි. මිනිස්සුන්ගේ දේ අපි ගත්තොත් අපි වහල් වෙනවා ප්‍රේමන්තේනි. මිනිස්සුන්ගේ අපි කරගත්තොත් උත්තර කරගත්තොත් අපි රැවටෙනවා ප්‍රේමවන්තයනි. එනිසා මිනිස්සුන්ගේ දේ මිනිස්සුන්ටම දෙන්න. ඔබගේ මුළු ජීවිතයම අයිති දෙවියන් වහන්සේටයි. ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේට දෙන්න. ඒ තාත්තට බාර කරන්න. කුරුසේදී ජේසු කිව්ව එකයි පියාණනි ඔබගේ හස්තයට මගේ ආත්මය බාර කරමි. එනිසා මම ආදර ප්‍රේමවන්තයනි අපි
මිනිස්සුන්ගේ දේ අපේ කරගෙන දෙවියන්ට දෙන්න ඕනේ දේ දෙවියන්ට දෙන්නේ නැතුව ජීවිතේ කාලකන්ණි කරගන්නවා. එනිසායි අපි කැළඹෙන්නේ අපි හිර වෙන්නේ. තදිදාසිය වනාසි කියනවා. මිනිස්සුන්ගේ දේ මිනිස්සුන්ට දෙන්න. ඔබගේ ජීවිතය අයිති දෙවියන් වහන්සේටයි. ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේට දෙන්න. මේ නිදහස වහන්සේ ඔබට භුක්ති විඳින්න ආරාධනා කරනවා. එකම පුදුම නිදහසක්. පුදුම නිදහසක්. හැමතිස්සම කියන්න. මිනිස්සුන්ගේ දේ මිනිස්සුන්ට. මගේ ස්වාමීන් වහන්සේගේ දේ කිසිම දෙයක් නෙවෙයි මගේ ජීවිතය. මගේ ජීවිතේ ඔබ වහන්සේට බාරයි ස්වාමීනි. ඔබ වහන්සේගේ කැමැත්ත කරන්නට මම මුළු ජීවිතේ ඔබ වහන්සේට බාර දෙනවා. ඔබ මා නිදහස් වෙන්නේ දෙවියන් වහන්සේට. ඔබගේ මගේ මුළු ජීවිතයම පූජා කරන කොටයි මම ආදර ප්‍රමාන්තෙමි. Amen. Jesus Christ.